අනුරාධපුර බස්රියේ නගින්නට රවුමට ආ සාගර චන්න බස් නැවතුමේ නතර වී උන්නේ මහා වැස්ස දෙස බලාගෙන. මචං සාගර ත්‍රිවිල් එකක් කතා කරපන් මචං චුට්ටකට. චන්න කුමකටදයි නාසා ත්‍රීවීලරයක් බස් නැවතුම අසලට කතා කරගත්තේ. නැගපම් මචං. යන්නේ දිසානායක මහගෙදරට බව චන්න දනි. එහෙත් කුමකටද? මහවැස්ස මොර සූරන්නට වහිමින් තිබේ. දැන් වෙලාව සවස හයාමාරට ආසන්නේ. එහෙත් මුළු මහනුවරම මහා අඳුරකින් වැසී ඇත. සාගර, ඇයි මචං? එහාව එකපාරක් බල්ල යම් මචං. මගේනේ. චන්න හිස වැනුවේ. තමාගේ අය සිතූ දේවල් අනුන්ගේ වෙදි දරාගන්නට පුළුවන් කාටද? දිසානායක නිවස ඉදිරිපිට වාහන තුන හතරක් ගසා තිබුණි. ගෙදර ඉන්නේ කවුදයි කිසිෙක් දන්නේ නැත. මේ හරියෙන් ටිකක් නතර කරන්න. සාගර උඩටම ගියේ නැත. ත්‍රිවිලරයේ සිට ඔහු ජංගම දුරකථනයේ නිවසට ඇමතුමක් ගත්තේ. දුරකථනය ගත්තේ ප්‍රේමාය. අක්කේ මං මල්ලියේ පපුවම දාගිය බව ප්‍රේමාගේ හඬේ විය. අනේ මල්ලියේ බේබිකෝ ආවේ ඇයි වස්තුවේ? ප්‍රේම ඇසේ පුතුමාකාර ආදරයකිනි. චුට්ටක් බලල යන්න, මං ටිකක් දුර යනවා. අද? ඔව් අක්කේ, නුවර ඉන්න බෑ. ප්‍රේමා කතා කළේ නැත. ඇතුළට ඉන්න එපා, මහත්තයා ඉන්නවා. යාළුවොත් එක ඩ්‍රින්ක්ස් ගන්නවා. මං පහල ඉන්න, මං එක්කන් ඉන්නම් චුට්ටක්. ප්‍රේමා දුරකතනේ තබා හීල්ලුවාය. සාගර ත්‍රිවිලරේ පහලටම යවා කොට්ටම්බා ගහයට බලා උන්නේ. අවට මහා වැස්සක් වැස්සද මේ ගහයට තෙමෙන ආඩුය. එහෙත් පොදු තුහීන මුහුණටම වදී. දිය බේරෙන ගහට බරවයෝ හොයිගන්න ගොස්සේ බලා උන්නේ. ප්‍රේමා මග නතර වූවාය. කෙල්ල සෙරපු දෙකක් අන් නොමැතිව ඇඳුම් ඇඳුම පිටින් කුඩි හෙලාගෙන ආවාය. සාගර දැක්කේ මනමාලිකගේ මුහුණ නොවේ. කෙල්ල ලල්ලං වෙද්දි ඒ මුහුණ මතෝ වියලුණු කඳුළු පාරවල් ඇය දැක්කාය. ළඟටම ආ සබු ඔහුවත් කුඩ හෙවනට ගත්තාය. දෙදිනාගේ මුහුණ තිබ්බේ ලංලං වය. මුහුණ ටිකක් බලල යන්න ආවේ. සපු මොහොතක් බලාගෙන මුන්නාය. එහෙම බලන්න ඕන වුණාම මෙහෙම කොහෙට හරි හේතු වෙලා ඇස් පියාගන්න. එතකොට මේ ළඟ උන්න වගේ පේනවා. හුස්මත් වඳිනවා. පොපේ රසනිත් එනවා. මට බලන්න ඕන වුණාම මං කරන්නේ එහෙමයි. වැහි පොත දෙන්නවම තෙමේ. යන්න රත්තරන්, මට දුකයි. සපු කිවි අඬමිනේ. කා කවද්ද මට කතා කරන්නේ? ඉක්මනටම මං අනුරාධපුර යනවා. ඇයි? ඕ ඇයිදැයි නොකීවේ. පරිස්සමෙන් හොඳද? ලස්සන. ඔහු සීතල අතින් ඒ මුහුණ අතගෑවේ. ඒත් එකම කඳුලක් වැහි වතුරු බිඳුවක් මෙන් කම්මුල් දිගේ සීරුවට ගලා ගියේ. බුදු සරණයි. ඔහු එවලමින් කීවේ. සපුයේ මඩබිම පහත්ති ඔහුට වැන්දේ. ජීවත් වුණොත් මං එනවා. ඇයි කීවේ එපමණය. ඇවිත් මාව ජීවත් කරවන්න. එතකල් මං මැරිලා. ඕ කීවේ එපමණය. දෙදෙනාගේ දැස් ටිකින් ටික වෙන්විය. අවසාන ඇඟිල්ලද වෙන්විය. ආදරයක සමුගැන්ම තරම් දුකක් ගින්න තෙයක් තවත් නැත. සාගර හැරීවත් බැලුවේ නැත. කුඩ හේවන යට අනන්ත කඳුළු වැටිනේ. සාගර චන්නත් අනුරාධපුර බස් නැවතුමින් බසිද්දි හරියටම පාන්දර පහය. ඒ වෙද්දිත් පූජා නගරයේ දෙසට යන බැතිමතුන්ගෙන් නගරේ තරම පිරී තිබුණි. හැමෝම කැමති පාන්දරම ගොස් ජයශ්‍රී මහබෝධිය වඳින්නටය. රුවන්වැලි සෑය වඳින්නටය. හිත පාරන්නටම සිතාමෙන් සුදු ලිලි මල් ගැසූ වෙඩින් කාර් එකක් නගරය මැදින්ම ගියේ. සාගරගේ දෙනෙත් ඒ දෙසට යොමුවේ පපු ඇවිලීගෙන යද්දී. හද විශේෂ නැකත් දවසක් වන්නට ඇත. හිතර හිතෙන සමහර දේවල් නොසිතාම ඉන්නට පුළුවන් නම් කොතරම් හොඳද? එහෙත් මේ සංසාරයේ හිතන්නට වෙන දෙයක් කොහෙන්ද? එයත් තව ටිකකින් යයි මචං. සාගර චන්නට කීවේ. චන්න කිසිවක් නොකියා බෑගේ කරට දමාගෙන
කොල්ලාගේ පිටට තට්ටු කළේ වචනකින් පවා ඔහුගේ හිත රිද්දන්නට බැරි නිසාය. යන්නේ කොහෙදයි හිතට තේරුමක් නැත. චන්න නිහිඩවම එමේ අත ඇවිදින සාගර ළඟටම වී ගියේය. මචං සාගර, උඹට බඩගිනි නේද? නෑ මචං, එහෙම නෑ. තමා සමගම එකී දුක් විඳින චන්න ගැන සාගරට දුක සිතුනි. මේ අවාසනාවන්ත කාලේ එහෙම කෙනෙක් හමු වෙයි සිතාගන්නටත් අමාරුය. මොනහරි කාල නවතින තැනක් හොයාගමු. මහා පාන්දර විවෘත කර තිබූ අනුරාධපුර නගරේ හෝටලයකට දෙදෙනාම ඇතුල් විය. සියල්ල අමතක කර සතුටින් ඉන්න අය කීවායේ. ඒත් කෙසේද? ජීවිතයේ සතුට එකම දෙයක් තුළ ඇතැයි සිතුව හදවතකට ඒ දේම අහිමි වූ පසු ඇතිවන තත්ත්වය කුමක්ද? තේකක් බියල යම්මචං, කමක් නෑ. සාගර සිනාසී ඉන්දියාපත් හාල්මැස්සන් හොදිත් පොල්සම් බෝල තැනවුම් කළේ. උබත් කන්න ඕන. කන්නම් මචං. කිසිවක් මතක් නොවන ලෙස හදවත හිර කරගන්නට පුළුවන් නම් දැන් ඇයට අන්දව අවසන් විය යුතුය. මංගල ඇඳුමට ඇය සුරංගනාවියක් මෙන් ඉඳුණු ඇත. චන්න බලාවුන්නේ අඳුරු දැස් දෙසේ. ආදරයක දුක මේ තරම් බලකතුදයි චන්න මහා දුකකින් සිටියේ. කන්න බෑනි මචං, අපි තේ බීලයන්. කමක් නෑ මචං, මං වඩේ එකක් කන්නම්. එහෙනම් වඩේ කාලා ප්ලේන් ටිපමු. මටත් කන්න බෑ මචං. කොල්ලෝ දෙන්නම් වඩේ එකක් ආ තේ එකක් බි හෝටලෙන් පිටවිය. අනුරාධපුර නගරයට එළිය වැටෙන්නට පටන් ගත්තේ මේ දැන්ය. සාගර, චන්න පුදුමාකාර ආදරයකින් සාගරගේ අත අල්ලා ගත්තේ. මචං, අපි මචං ටිකක් හිත හදාගමු කොල්ලෝ. අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. දුක තමයි. ඒත් සපුනංගීත් මෙහෙම තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද මචං? සාගර හිස වැනුවේ. හිත හදාගන්නම වෙනවා සාගර. මට, මං දන්නවා අමාරුයි කියලා. ඒත් මං හිත හදාගෙන මචං ඉන්නේ. මේ නිකං. සාගර අහක බලාගෙන දැස් පොඩි කළේය. චන්න කොල්ලාගේ පිට පිරිමැද්දේ ආදරේනි. අපි දවස් දෙක තුනක් ඉඳලා යම්. ඒක ප්‍රශ්නයක් නෑ මචං. වැවක බැහැලා නාලා පත් ටිකක් කාලා ජයශ්‍රී මහ බෝධියට ගිහින් වැඳලා හැමයන්. සාගර කල්පනාපරව හිස වෙනුවේ.